මල්ලි උඹ අනිවාර්යෙන්ම දිනුනු වෙයන්. ඒ වසන්තගේ අවසාන වචන පෙළලු. ටැටු ආයතනයේ අයිතිකරු සියල්ල වමාරයි. ක්ලබ් වසන්තගේ පැටිකිරියත් එළියට. පපුව සහ ඔළුව ප්‍රදේශයට උණ්ඩ 8කට වැඩි ප්‍රමාණයක් වැඩිලා. අලුත් කතාවකුත් එළියට. ටැටු ෂොප් එක දැම්මේ වසන්තට වෙඩි තියන්නමලු. ක්ලබ් වසන්ත නොහො සුරේන්ද්‍ර වසන්ත ඝාතනය කර තිබුණේ අතුරුගිරිය ප්‍රදේශයේ ටැටු ආයතනයක් ඕපන් කිරීමට ගිය අවස්ථාවේදීය. එම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර එක් අයෙක් වූයේ ටැටු ආයතනයේ හිමිකරුය. ඔහු විසින් සියල්ල පාපොච්චාරණය කර තිබෙනවා. ඒ අනුව පවස ඇත්තේ මේ මාස 3 පමණ සිට සැලසුම් කළ බවත් ටැටු ආයතනයේ මුවාවෙන් ක්ලබ් වසන්ත අතුරුගිරියට ගෙන්වා මරා දැමීමට සැලසුම් කළ ඇති බවත්ය. ඒ සඳහා ඩුබායි රාජ්‍යයෙන් තමන්හට රුපියල් 110ක මුදලක් ලැබුණු බවත්ය. ක්ලබ් වසන්ත සහ ගංජපාන ඉම්රාන් අතර කාලයක සිට වළියක් පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදු කිරීමට ඉඩ පවතින බවයි පොලිසිය සැකපල කර සිටින්නේ. මෙම ටැටු ආයතනයේ හිමිකරු ක්ලබ් වසන්තව ළඟින් ආශ්‍රය කර ඇති බවත් වාර්තා වෙනවා. ක්ලබ් වසන්ත මිය යාමෙන් පසු එම ටැටු ආයතනයේ පුද්ගලයා විසින් දැක්වූ රංගනය සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය තුළ ඇතමුන් විහිළු පළ කර සිටිනවා. තවද ක්ලබ් වසන්ත කෝටි ගානක මුදලක් ණය වී ඇති බවත් වාර්තා වෙනවා. වෙඩිවැදීමට ලක් වූ ක්ලබ් වසන්තගේ බිරිඳට තරමක් අසාධ්‍ය බවත් වාර්තා වෙනවා. ක්ලබ් වසන්ත සහ බිරිඳ බොහොමයක් ආදරයෙන් සිටි බවත් ඇයට සනීප වූවත් වසන්ත නැතිවීම දරාගත නොහැකිය නොහැකි වේවි යන්න බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය තුළ මත පළ කර සිටිනවා. තවද කේසුජීවාගේ කකුලට වෙඩිවැදීම හේතුවෙන් පෑහයක ශල්‍යකර්මයක් මගින් උණ්ඩ 6ක් ඉවත් කර තිබෙනවා. කකුලේ යථාතත්වයට පත්වීමට දිගු කාලයක් යන බවත් වෛද්‍යවරුන් පවසා තිබෙනවා. ඉතින් මෙම සිදුවීම ගැන ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.